මත්තා සුඛ පරිච්ඡාග. හැම වෙලාවෙම මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සුළු සැප අත්හරින්න දේශනා කළා. මොහොතක සුවයක් හොයන්න ගිහිල්ල අවුරුදු කෝටි ගාණක් ගිනි දැල්වල පිච්චෙනවා නම් ඒ සුවේ ඇති ප්‍රතිඵලය මොකද්ද කියලා හිතන්න ඕනේ. මම මේ කරන්න යන ක්‍රියාව අවුරුදු කෝටි ගාණක් නිරාදුක් විඳින්න තරම් වටින වැඩක්ද මේක කියලා හිතලා එකත් හරින්න ඕනේ. නිරේ ඉපදිලා නිරයෙන් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා. නිරයයි තිරිසන් ලෝකවලයි මේ කර්මය ගෙවල ඊළඟට සඳහන් කළා කර්මය ගෙවුනට පස්සේ ස්ත්‍රීත්වයක උපදිනවා කියලා. එතකොට දැන් සමහර කෙනෙක් ස්ත්‍රිය දිහා බලන්න පුළුවන් මේ ඔක්කොම සංසාරය එහෙම පව් කරපු අයද කියලා. දැන් මෙතන ධර්මයේ ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ පරදාර කර්මයේ අකුසලයේ ගෙවුනට පස්සේ ස්ත්‍රීත්වයක උපදිනවා කියලා. නැත්නම් ඒ කර්මය හේතු කොටගෙන ස්ත්‍රීත්වය උපදිනවා නෙමෙයි, කර්මය ගෙවලා ඉවර වෙලයි ස්ත්‍රීත්වය උපදින්නේ. එහෙම ස්ත්‍රීත්වයේ උපදිලා තමන් පුරුෂ බවක් ප්‍රාර්ථනා කරනවා නම් බොහෝ පින් කර කර පුරුෂ බවක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අපේ මහ බෝසතාන් වහන්සේ ඉස්සරලාම බුදු බව ගැන කියනකොට අබතෙල් පූජා කරපු කාලේ ස්ත්‍රීත්වයේ ඉපදිලා හිටි. ප්‍රාර්ථනා කළා ස්ත්‍රීත්වයෙන් අත මිදෙන්න. නැතුව ස්ත්‍රීත්වය ඉතා පහත්සේ සලකන්න තියෙන කාරණාවක් නෙමෙයි.